ලෝකේ යම් සත්වෙක් ඉපදුනා නම් ඔහුට මරණය ඒකාන්තයි. තිරසනෙක් හෝ වේවා මිනිසෙක් හෝ වේවා එසේමයි. කුසුමලතා. ඒ නිසා ඔබේ දුක නැති කිරීමට මම ඔබට තවත් මව් කෙනෙක් ගෙනෙන්න තීරණය කළා. චීචි ගාමිණි මම මහා මොලේ නැති මෝඩියක් කියලා හිතන්න එපා. මගේ අම්මා වෙනස්. එයාගේ අම්මා වෙනස් තමයි. ඒ වුණත් එයාද මගේ නංගි. එනිසා ඔය ඇතක චිත්‍රපටිය බලන්න ගියයි කියලා මං අහිතක් හිතුවදී ඒක මහා කැතම කැත තිරසං කල්පනා. අපි මේ කතා කරන්නේ අපේ කතානාද සිනමා ඉතිහාසයේ 9 වෙනි වෘතාන්ත චිත්‍රපටය ගැන. මේ 1951 අවුරුද්ද. B.W. ජයමාන්නයන් මේ වන විට ඔහුගේ දෙවැනි චිත්‍රපටය තිරයට ගේනවා. හැබැයි ඔහු අපේ සිනමාවේ මුල්ම කතාරචකයා. හැබැයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ තවත් ටිකක් කාලයකට ගිහිල්ලා පස්සේ. මේදී ඔහු 1951 දී සිනමාවට ගේන්නේ ඔහුගේ තවත් වේදිකා නාට්‍යයක්. ඒ සැඟවුණු පිළිතුර. සැඟවුණු පිළිතුර චිත්‍රපටයට ආරම්භ වෙන්නේ කඩවුණු පොරොන්දුව වගේම අවස්ථාවකින්. කඩවුණු පොරොන්දුවේ තාත්තා කෙනෙක් හුස්ම හෙළන වගේම මෙතන කාන්තාවක් නැත්තම් දියණියකගේ මව අවසන් හුස්ම හෙළන ගමන් තමන්ගේ සැමියා චන්ද්‍රසේනගෙන් ඉල්ලීමක් කරනවා එකම දියණිය කුසුමලතාට අයහපතක් වෙතයි කියලා හිතාගෙන වෙනත් විවාහයක් කරගන්නට එපා කියලා. වෙනත් විවාහයක් කරගන්නවා නම් කුසුමලතාව කන්‍යාරාමයකට බාර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ජයමාන්‍යන්ගේ කතාවල බෙමොදු දේවල් හරියට තියෙනවා. කොහොම වුණත් ටික කාලයකට ගියාට පස්සේ චන්ද්‍රසේන නන්දාවතී කියලා වෙන කාන්තාවක් කසාද බඳිනවා. හැබැයි බඳින්නේ තමන්ගේ දුවණියගේ ආරක්ෂාවට කියලා. නන්දාවතී නිකම් වෙස්ටර්නයිස් ගෑනු කෙනෙක්. එයාට හිටියා කලින් කසාදයකින් බීටා කියලා දියණියකුත්. මොනවා වුණත් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික කතාවේ කුඩම්මා කියන්නේ ඉතින් සරපරුෂ කෙනෙක්. කුසුමලතාටත් ගෙදර මෙහෙකාර තත්වයට යන්න වෙනවා. ගෙදර ජීවත් වෙන්නේ දුව එයාගේ දුව බීටයි නන්දාවතී දෙන්නා. කුසුමලතාට තිබිච්ච එකම සැනසීම තමයි මේ කාලේ ගාමිණී කියන තරුණයෙක් එක්ක තියෙන සම්බන්ධතාවය. හැබැයි මේ සම්බන්ධතාවය නොරුස්සන නන්දාවතීට ඕන වෙන්නේ ගාමිණීව කුසුමලතාගෙන් වෙන් කරලා ගාමිණීට බීටව කසාද බඳලා දෙන්න. දවසක් ගාමිණීව කුසුමලතාව චිත්‍රපටයක් බලන්න යන. හැබැයි කුඩම්ම කියනවා මේ අනේ කුසුමලතාට සනීප නැහැ කියලා. කුසුමලතා වෙනුවට යනවා බීටා. බීටත් එක්ක චිත්‍රපටයේ නැරඹීමට යම ගැන කුසුමලතා ගාමිණීට දොස් කියනවා. ඒතත් දන්නේ මේකෙන් කුඩම්මයි ඒ අතරේ ભેදයක් ලස්සනට ඇති කරනවා. ඊට පස්සේ නැතුව එතනිනුත් නැතරලා මේ තාත්තයි දුවයි අතර තිබිච්ච සම්බන්ධතාවෙත් මේ නන්දාවතීට පුළුවන් වෙනවා කුසුමලතාට එරෙහිව කරන්න. අන්තිමට ගෙදරින් පල යන කුසුමලතා නාට්‍ය කණ්ඩායමකට එතු වෙනවා. එකතු වෙනවා. හැබැයි තමන්ගේ අම්මගේ බලකිරීම හින්දා බීට ගාමිණීත් එක්කතර කසාද බඳිනවා. ගාමිණී එක්ක විවාහ වුණත් බීට අර දිනන තව ප්‍රේමවතෙක් හැරල්ඩ් කියලා. මේක ගාමිණී දන්නේ නැහැ. නාට්‍ය කණ්ඩායමට බැඳිච්ච කුසුමලතා බොහොම ජනප්‍රිය වෙනවා. ඇයගේ නැටුම් හින්දා සමහරු ඇයව වසඟයට පත් වෙලා ඉන්නවා. ඒ එක්කෙනෙක් තමයි ඩග්ලස් අනිත් එක්කෙනා විල්බර්ට්. කොහොම වුණත් මෙන්න මේ කාලෙදි බීටා අර හැරල්ඩ් එක්ක ඉන්නවා දැකලා ගාමිණී බොහොම කලකිරිලා පාරට බහිනවා. ඒ යන්නේ දිවිනසා ගන්න. ඒ වෙලාවම විල්බර්ටුයි ඩග්ලස්ුයි කියන දෙන්න කුසුමලතාව පැහැරගෙන යනවා. මේ අදහසෙන් යනකොට එතන ඇයිගේ හඬ ඇහිලා බේරාගනියෝ බේරාගනියෝ කියනකොට ගාමිණී විල්බර්ට් ඇවිල්ලා ඩග්ලස් බේර ගන්නවා. අන්තිමට චන්ද්‍රසේනගේ ගෙදරට නැත්තම් තාත්තගේ ගෙදරට යනකොට චන්ද්‍රසේන ඉන්න ළඩ ඇදේ. නන්දාවතීගෙන් කිසිම සනසිල්ලක් නැහැ. නන්දාවතී තාත්තා ගාවට යනකොට ඉන්න වැරද්ද බාර ගන්නවා. ඊට පස්සේ නන්ද ඒ මනුස්සත් මැරෙනවා. අන්තිමට ගාමිණී කුසුමලතා දෙන්න එකතු වෙනවා. මේ චිත්‍රපටය ගැන විශේෂ කාරණාවක් තිබෙනවා. මේ සැඟවුණු පිළිතුර චිත්‍රපටය අතිශය ජනප්‍රිය වුණා. කොයි රද මේ ජනප්‍රිය වීම නිසාම මේ කුසුමලතා කියලා දෙබස් කියලා 1951 දෙසැම්බර් 22 ඉඳන් මරදානේ ගාමිණී සිනමාහලේදී තිරගත කරවනවා. මේ ගැන මත දෙකක් තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටය කුසුමලතා කියලා සැඟවුණු පිළිතුර චිත්‍රපටය දෙබස් කවපු එකක් කියලා. අනෙක් මතය තමයි කුසුමලතා නමින් මේ චිත්‍රපටයේ ඇතැම් ජවනිකා නැවත රූපගත කරා කියලා. කොයි හැටි වෙතත් ලෝකයේ මහා වර්තාවකුත් සැඟවුණු පිළිතුර චිත්‍රපටය විසින් තමනු ලැබුවා. ඒ තමයි මේ චිත්‍රපටයේ සැඟවුණු පිළිතුර චිත්‍රපටය අපෙන් අතුරුදහන් වුණා. අපේ බොහෝ චිත්‍රපටි වලට වෙච්ච විපත මේ චිත්‍රපටයටත් සිද්ධ වුණා. 1991 විතර B.W. ජයමන් මහත්තයාගේ සහෝදරයෙක්ගේ පුතෙක් වෙච්ච ක්ලෝඩ් ජයමන්නට හදිසියෙම හම්බ වෙනවා.
කුසුමලතා කියන මේ දෙමළ චිත්‍රපටයේ පිටපත. මේක හරි අපූර්ව අවස්ථාවක් ලෝක සිනමාවේ. ඊවස්සේ කරන්නේ ඔහු කරන්නේ මේ චිත්‍රපටය නැවත අර දෙමළ පිටපත අරගෙන සිංහලට දෙබස් කරනවා. ඔරිජිනල් ගීත තටි අරගෙන මේ චිත්‍රපටයට දෙබස් කරනවා. ඒ වගේම එවකට සරසවි චිත්‍රාගාරයේ හිටපු සේනකනම රත්නගේ උපකාරයෙන් චිත්‍රපටය නැවත රීඩිට් කරනවා. ඒකට මට මතක හැටියට B.W. ජයමාන්නගේ පුත් ගාමිණී ජයමාන්නත් සම්මාදම් වුණා. චිත්‍රපටයේ අධීක්ෂණය කළේ K.D. නිකලස් ගේ යටතේ තමයි මේ නැවත දෙබස් කැවීම තිබුවේ. කොමුණ දෙමළ චිත්‍රපටයේ තිබුණේ කුසුමලතා කියන ඒ සිංහල නම් ටික තමයි. හැබැයි මේ අවදී ජීවත් හිටියා පළවෙනි චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච මාක්ස් මරණායකත් ලැටිෂියා පීරිස් කියන අපේ නළුවනේ නෝන්නු මේ චිත්‍රපටය ගැන තිබිච්ච මතකෙන් බොහෝ දේවල් කියලා හිටියා. අන්තිමට වුණේ මේක හරි වැදගත්ම දේ දෙමළ ප්‍රින්ට් එකෙන් ඩියුප් කොපි එකක් අරගෙන ඒ ඩියුප් එකෙන් ආපහු නැවත ප්‍රින්ට් එකක් ගහලා ඒ ප්‍රින්ට් එකට සිංහල දිබස් කැව්වා. මේ කටයුත්තේදී දෙමළ පිටපතේ සංගීතයම භාවිත කළා. ඒ වගේම එවකට ජනාධිපති වහිටපු රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ මැදිහත් වීමෙන් මේ චිත්‍රපටයට ඒ වගේම ඒ කාලේ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය හිටිය ඒජී රණසිංහ මහත්තයාගේ සම්බන්ධීකරණයෙන් මේ චිත්‍රපටයට මහනුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ලක්ෂ 5ක ආධාරයක් දුන චිත්‍රපටය හදන්න. චිත්‍රපටයේ පිටපත් 5ක් 1992 අවුරුද්දේ නිව් ඔලිම්පියා සිනමා හලේදී තිරගත කරනු ලැබුවා. ඒ කියන්නේ 1992 පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ චිත්‍රපටය නැවත සිංහල භාෂාවෙන් දෙබස් කවල මරදානේ ඔලිම්පියාතුළු සිනමාහල්වල තිරගත කරවන්නට සැලසු කටයුතු කළා. මේක මම හිතන්නේ ලෝක සිනමාවේ ඉතාම අපූර්ව අවස්ථාවක්. ඔරිජිනල් චිත්‍රපටය සිංහලෙන් හදපු චිත්‍රපටය දෙමළෙන් දෙබස් කවුවා නම් හෝ දෙමළෙන් හදපු පිටපතට නැවත අවුරුදු ගානකට පස්සේ සිංහල දෙබස් කවන දෙමළ චිත්‍රපටය හැදුවත් කෞසුමරත සහමුලින්ම හදපු එකක් වෙන්නට බෑ. එහි අවස්ථා පමණක් නැවත රූපගත කරන්නට ඇති අපි අනුමාන කරන විදියට ඒ කාලේ සිද්ධ වෙච්ච විදියට. හැබැයි කොයි හැටියටත් එය නැවත දෙබස් කරනවා. අද අපට ඉතුරු වෙලා තිබෙන්නේ ඒ දෙවෙනි පාරට හදපු සංගමුණු පිළිතුර චිත්‍රපටය. මේක ඉතාම අපූර්ව සිනමාවේ අවස්ථාවක්. මේ චිත්‍රපටය B.W. ජයමාන්නගේ සුපුරුදු අවස්ථාව වුණත් මේ චිත්‍රපටයේ රුක්මණී දේවිගේ මියුරු ගීත ඇතුළත් වුණා. මේ චිත්‍රපටය දෙමළ දෙබස් කැවෙත් රූපගත කළෙත් ඔක්කොම මදුරාසේ නැප්චූන් චිත්‍රාගාරයේදී. මේ දෙමළ පිටපත මර්ධානි ගාමිණී සහ මහනුවර වෙම්බලි සිනමා හල්වල තිරගත වුණා. දෙමළ බසින් ගීත ගායනා කළෙත් රුක්මණී දේවි විසින්මයි. කොමුණත් මේ චිත්‍රපටයේදී ප්‍රථම වතාවට B.W. ජයමාන්නට එකතු වුණා ගෞස් මාස්ටර් නැත්නම් මොහමඩ් ගෞස් අශෝකමාලා චිත්‍රපටයෙන් අපට ස්වතන්ත්‍ර සංගීතය ගීතණු ගෙන ගෞස් මාස්ටර් සංගමුණු පිළිතුර චිත්‍රපටයට නැවත එකතු වුණා. මේ නිසා රුක්මණී දේවියට එතම මියුරු ගීත කිහිපයක් ගායනා කිරීමේ අවස්ථාව වරම හිමි වුණා. මේ චිත්‍රපටයෙන් ඊළඟට අපේ සිනමාවේ සුපිරි සිනමා තාරකාව බිහි වුණා. ඇය මේ චිත්‍රපටයේ අතිරේක නිළියක් හැටියට නැතහොත් මේ චිත්‍රපටයේ තිබුණ සාලිය අශෝක මාලා නැටුම වෙනුවෙන් රංගනයට දායක වුණා ඇය ෆ්ලොරිඩා ජයලත්. ඒ වගේම මේ සංගමුණු පිළිතුර ඔරිජිනල් ෆිල්ම් එක හින්දා අලුත් සිනමාහලකුත් ආරම්භ වුණා. ඒ තමයි වැල්ලවත්තේ රොක්සි සිනමාහල. ඒත් ඒ සංගමුණු පිළිතුර චිත්‍රපටය 1951 මැයි මාසේ 21 එවකට අග්‍රාණ්ඩුකාර සෝ ඔලිවර් ගුණතිලක මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුණේ. ඒ තිරගත වෙන්නේ වැල්ලවත්තේ රොක්සි සිනමාහල විවෘත කරමින්. අද සවයි ප්‍රීමියර් නමින් තිබෙන එවකට රොක්සි සිනමාහල ආරම්භ වෙන මේ චිත්‍රපටයත් එක්ක. ඒ වගේම සංගවුණු පිළිතුර මුල් රටේදීම තිරුකුණාමලේ නැතහොත් සිංහල ජනතාව අඩු පළාතක ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ චිත්‍රපටය පෙන්වුවේ සිනමාශාලා කිහිපයක මුල් අවස්ථාවේ පිටපත් 5ක් පමණයි. ඒ රොක්සි සිනමාහල අයිති වුණෙත් එවකට සිලෝන්තිර සමාගමට. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ දැන්වීම් කිහිපයක් පළ වෙලා තිබුණා පුවත්පත්වල. ළඟදීම ඉතා අලුත් චිත්‍රපටයක් වන එඩී ජයමාන්න සහ රුක්මණී දේවී පෙනී සිටින සංගවුණු පිළිතුර පෙන්වනු ලැබේ. මේ අවුරුද්දේ අතිශය විශ්මජනක සිංහල චිත්‍රපටය විශ්මය ජනකය බිහිසුනේ. කඳුළු කඩා හැලන ලෙසින් පටන්ගෙන සිනාවෙන් කෙලවෙන කතාන්තරයක් මෙන්ම B.A.W.ගේ සංගවුණු පිළිතුර චිත්‍රපටයේ ප්‍රධාන ආකර්ෂණය කුමක්ද? හිත ප්‍රබෝධ කරන සිදුවීම් සුමිහිරි වාදන ආකර්ෂණය නැටුම් ඉල කැඩෙන සිනා මිනිසාට කනගාටුව හා මරණය ගෙන දෙන පෝරකය ජෝකිනියුට ප්‍රේමය සහ භාර්යාවක් ලබා දී
මව් කෙනෙකුගේ ආලයෙන් වැළඳ ගැනීම පරිබාහිර කරන ලද ළමයෙකු විනාශයේ ගුදුරක වන හැටි බලන්න. කොහොම වුණත් මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ වෙසක් සමයේ. ඒ නිසා රාත්‍රී 12:30 ජවනිකත් ගන්නවා. අර චිත්‍රපටයේ ශාලි අශෝකමාලා කතාවක් එකතු කරන්නේ වෙසක් හින්දා. මේ චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජයලත්, ෂර්ලි බ්ලයිත්, වික්ටර් පෙරේරා එවකීම සුසිල් ප්‍රේමරත්න ගායනෙන් එකතු වුණා. සූර්ය රාණි ගායනෙන් එකතු වුණා. ලංකා කාගෙල් සමාගම තැටිනිකුත් කළා. ඔරියන්ටල් මියුසික් විතින් ගී පොත බෙදා හැරියා. කුසුමලතා චිත්‍රපටයේ දෙමළෙන්ද බස් කැවේදී නැත්තම් සංගවණු පිළිතුර දෙමළෙන්ද බස් කවද්දී බාබු සහ ලුවිස් කියන ඉන්දීය දෙමළ ගායකයන් ගීත ගායනා කළත් රුක්මණි දේවි තමයි ඒ දෙමළ ගීත ගායනා කළේ. ඒ වගේම මේක සම්බන්ධ වුණු දැනුම පළ වුණා සංගවණු පිළිතුරත් එක්කම ලංකාවේ සිංහලයන් විසින් සම්පාදනය කරන ප්‍රථම දෙමළ චිත්‍රපටය වන කුසුමලතා ගැන බලාපොරොත්තු වෙන සිටින්න. දැන් මෙරට සිංහල චිත්‍රපට කර්මාන්තයේ ගොඩනැගුවේ දෙමළ ජාතකයන්. චිතම්බලම් ගාඩිනර්, කේ ගුණරත්නම් යාපනයේ පිරිස. නායකම් ඉන්දීය සම්භාවයක් ඇති එහෙත් ශ්‍රී ලාංකික දෙමළ ජාතික මහත්මිය. ඒත් සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කර මුල් පිරිස අපිට හම්බෙන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් හැටියට. අපිට ලාංකික දෙමළ අධ්‍යක්ෂකවරයෙකු හම්බෙන්නේ තවත් අවුරුදු කීපයක් ගිහිල්ලා 1955 ටී සෝමසේකර. හැබැයි කුසුමලතා චිත්‍රපටය නැතහොත් සංගවණු පිළිතුර චිත්‍රපටයේ දෙමළ දෙබස් පිටපත තිරගත වීමත් සමග තවත් වාර්තාවක් තිබුණා. ඒ තමයි දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අද ලංකාවේ මුල්ම දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දෙමළ ජාතිකයෙකු නොව සිංහල ජාතිකයෙක් B.W. ජයමාන්න. මේ චිත්‍රපටය ගැන මෙන්න මෙහෙම විචාරයකුත් තියෙනවා. 1951 දෙසැම්බර් මාසේ ලංකාදීප පුවත්පතේ ධර්මසිරි කියන නමින් මම හිතන්නේ ධර්මසිරි ජයකොඩි මහතානන් විය යුතුයි මේක ලියන්නට ඇත්තේ. මේ චිත්‍රපටය කුමක් හෝ වේවා එඩී ජයමාන්නගේ සහාය නිලිය වන මේ බ්ලයිත් දක්වන ප්‍රාණවත් භාවය නිලියක් වශයෙන් ඇයට ඇති දක්ෂතාවය මහිමය පෙන්වයි. ජෙමිනිකාන්තා නැති අඩුපාඩුව ඇය පිරිමසින්නේ මේ චිත්‍රපටය බලන විට ඇතැම් අවස්ථාවල ඇති විය යුතු කාන්සියද මග හරවමනි. එඩී ජයමාන්න දක්ෂ විකට නළුවෙක්. ඒත් මේබල් බ්ලයිත් කෙතරම් අලුත් වුවද ඇය කිසියම් අවස්ථාවක එඩී ජයමාන්නට නොපරදින්නේය. කුසුමලතා චිත්‍රපටය මලවී යන්නට නොදී එහි ප්‍රාණය ආරක්ෂා කර ගැනීම ගැන නිෂ්පාදකයන් මේබල් බ්ලයිත් ණය ගැතිවිය යුතුය. කෙසේ වෙතත් ඒ සඳහනම සැඟවුණු පිළිතුර වෙනුවට එහි දෙමළ අනුවාදය වන මේ චිත්‍රපටයට කුසුමලතා යයි නම් කිරීම සැඟවුණු පිළිතුර දුටුවන්ට ආලෝකය ගෙන දීමට හේතු වන්නේ. කවදත් මළගෙයකට පෙරලෙන B.W. නිෂ්පාදනවල මෙන්ම රුක්මණී දේවිට ඕනෑවටත් වඩා ඇඳීමටත් ශෝක වීමටත් සැලැස්සූ කුසුමලතා චිත්‍රපටයට එක අඩියක්වත් පෙරට තැබීමට නොහැකි වීමත් නිෂ්පාදකයන්ගේ මිස නළු නිළියන්ගේ වරද නොවේ. එහෙත් රුක්මණී දේවී සිය දුෂ්කර කාර්ය හරි හැටියට කරයි. කුසුමලතාගේ පෙම්වතා ගාමිණී මෙතරම් කුල ඇති නූනේ නම් ඇගේ රඟපෑම් මීටත් වඩා අලංකාර වන්නට තිබිණ. මේ චිත්‍රපටයේ අඩුපාඩු රාශියක් ඇත්තේ ඒවා හරිගස්වන්නට නළු නිළියන්ට නොපුළුවන චිත්‍රපටයේ අඩංගු කතාව ලියන ජවනිකා චිත්‍රපටයට ගෙන අවසාන වනතුරු සියල්ල ලොකු සංශෝධනයකට නොහොත් බලවත් විප්ලවයකට භාජනය කළ යුතුයි. එවිට B.A.W. නිෂ්පාදකයන්ට උසස් චිත්‍රපට නිපදවිය හැකි. කොමුණක් සංගවණු පිළිතුර චිත්‍රපටය අතු සාර්ථක වුණා. කුසුමලතා හැබැයි ආදායම් ඉපදවි මදින් අසාර්ථකුණා. මේ නිසා මේ චිත්‍රපටය සම්බන්ධය පසු පස හිටපු සිමසත සලෝන්තිර සමාගම නැවත කිසි කලෙක දෙමළ චිත්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනය කළේ නෑ. ඔවුන් දේශීය සිනමා කර්මාන්තය ගුණ නැගුවාට ඒ දේශීය සිංහල සිනමා කර්මාන්ත සිංහල චිත්‍රපටය දේශීය දෙමළ චිත්‍රපට සඳහා එවගේම B.W. ජයමාන්න එයින් පසු කිසි කලෙක දෙමළ චිත්‍රපටයක් නිර්මාණය කළේ නෑ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සහිත සිලෝන් තියටර් සමාගම. හැබැයි මේ චිත්‍රපටයට මිනර්වා නාට්‍ය කණ්ඩායමත් සම නිෂ්පාදනය එකතු වුණා. B.A.W. ජයමාන්න සිලෝන් තියටර් සමාගමේ එවකට කොටස් හිමියන් වූ H.D. සිරිවර්ධන හා ෂර්ලි කොරයා චිත්‍රපටයේ නිෂ්පාදකයන් හැටියට එකතු වුණා. අධ්‍යක්ෂණය කතාව දෙබස් B.A.W. ජයමාන්නගෙන්. මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ මොහමඩ් ගවුස්. සංගමුණු පිළිතුර චිත්‍රපටයේ ගීත රචනා කළේ චන්ද්‍රසේන වීරසේකර. කවර හෝ හේතුවක් නිසා ඔහුගේ නම මේ චිත්‍රපටයේ සඳහන් වුණේ නැහැ. ඒට පෙර ජයමාන්න වරුන් වෙනුවෙන් ගීත රචනා කළා ඉතාම විශිෂ්ට ගීත රචකයෙක් P.L.J. නන්දන කියති. හැබැයි ඔහු අකාලේ මේ යනවා. සංගමුණු පිළිතුර චිත්‍රපටයට ගීත රචකයාගේ නම සඳහන් කළේ නැහැ. ඊට පසු උමුතු විශ්වාසයේ චිත්‍රපටයේදී ඔවුන් අලුත් ගීත රචකයෙක් හඳුන්වා දෙනවා හර්බර්ට් සෙන්වරත්න. මේ චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීතයක් වූයේ මනහර ගීත ගයාලා.
සුසිල් ප්‍රේමරත්න සහ රුක්මනී දේවි ගායනා කරනවා. ඔවුන් දෙදෙනා තවත් ගීතයක් ගායනා කළා. බිම්ලෝකී රාජිනී පුෂ්පාංශුවන්. තවත් සුසිල් ප්‍රේමරත්න ලැරිෂියා පීරිස් ගායනා කළා. සනසනුමා ප්‍රේම ප්‍රේක්ෂකලා. එඩි ජයමන්නත් මේබල් බ්ලයිත් ගායනා කළා. මගේ වාසනා කාලේ. ඒ වගේම සුසිල් ප්‍රේමරත්න සහ රුක්මනී දේවි තවත් ගායනා කළා. සුන්දර වන රාජිනී. ජයමන්න මේබල් බ්ලයිත් ගායනා කළා. නෑ නෑ කකුල මගේ ගීතන. එඩි ජයමන්න තවත් ගීතයක් ගායනා කළා. නැන්සි පනේ කියන ගීතය ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක් වුණා. රුක්මනී දේවි ගායනා කළා. ලේ කිරි දීලා කියන ගීතය. බර්ට්‍රම් ප්‍රනාන්දු ගායනා කළා. මන්ත්‍රීකම දිනනවා. එඩිත් මේබල් බ්ලයිත් ගායනා කළා. පරාණේ මාගේ ආලේ. රුක්මනී දේවිගේ තවත් ගීතයක් තිබේ. අම්මා නැති කාලේ. එමෙන්න අනාථම ජීවිතේ. මේ චිත්‍රපටයේ මරදානේ එල්ෆින්ස්ටන්, වැලවතේ රොක්සි, මීගමුවේ න්‍යූ එම්පයර් කියන්නේ පස්සේ රීගල්, ගාලේ ක්වීන්ස්, තිරුණාමලයේ නෙල්සන් සිනමා හල් වල තිරගත වුණා. ප්‍රධාන චරිත නිරූපණය කළා කුසුමලතාල ලෙස රුක්මනී දේවි, බී.ඩබ්ලිව් ජයමාන්න චන්ද්‍රපාල ලෙස රඟපෑවා, ලැටිෂා පීරිස් බීටා ලෙස රඟපෑවා, ඒ වගේම වික්ටර් කුරේරා ගාමිණි ලෙස රඟපෑවා. එඩි ජයමාන්න මේ චිත්‍රපටයේ ජෝකින් ඔහුගේ පෙම්වතිය හැරියට මේබල් බ්ලයිත් නැන්සි චරිතන රූපණය කළා. බෙනඩික්ට් ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවාරච්චි, ග්‍රේෂන් ජයමාන්න, එස්.ඩී. එලිසබෙත්, මාක් සමරනායක, පීටර් පීරිස්, මියුරින් ජයලත් සමග අර සාලිය අශෝකමාලා නැටුමේ රංගනයට එකතු වුණා. ෆ්ලොරිඩා ජයලත් අපි පසු සුපිරි නිලිය, එවුලින් වීරසිංහ, සී. වීරසිංහ, ෂර්ලි බ්ලයිත්, ඉන්ද්‍රා ආශායි ලෝක වාර්තාවකට සැඟවුණු පිළිතුරු උරුමකම් කියනු ඇතැයි එදා ඒ නිර්මාණකරුවන් කිසිසේත්ම ඉදන්නට නැතුව ඇති.